සරණයි ඔබ සියලු දෙනාට. අභිවිසිිප්ටෝ දම්මෝ අභිදම්මෝ. ගැමුරු වූ ධර්මය අභිධර්මය නං වන්නේය. නිරන්තරයෙන් මේ ගැඹුරු දහම් ඔබට සමීප කරන ජයිටීවී අභිධර්ම දේශනා මාලාව ආරම්භ කරන්නටයි මේ සෝදානම. සවපුුරුදු පරිදි අපගේ ගෞරමිනි ආරාධනාව පිළිගෙන දම් සභහ මණ්ටපේට වැඩම කළ අපදේශකයණන් වහන්සේ, ා රජවක්්ගල අරන්න සේනාසනාදීපති වෙනේ විශාරද ත්‍රිපිටකාචාර්ය අතිපෝජ්ජ්‍ය ඕපාත සමිත විහාරී ස්වාමීන් වහන්සේ. අප ස්වාමීන් වහන්සේ පිළිගැනීමට සාධනාදයක් පවත්තමෝ. සාධෝසාදෝ සාදෝ අද දින මෙම ධර්ම දේශනාව සඳහා සැදැ ඇැති විකාශණ දායකත්වය ගැන කටයුදුකනු ලබන්නේ සම්පත් සුරංග, ඉන්දිග තරංගනිී රේනිුකායන මහත්ම මහත්මීින් විසින්. එසේ නම් ධර්ම දේශනාව සඳහා ආරාධනාවක් වශයෙන් අපදේශකයන් වහන්සේට දැහැත්වට්ටේ පිළිගන්වා සිටිමුූ. සාතෝ සාතෝසාතු මෙම උතුම් සද්ධර්මයන් ලොවට පසක් කරනුවස් අපස්වාමීන් වහන්සේට නමස්කාරපූරකව ආරාධනා කර සිටිමු සාතෝසාතෝසාතෝ අවසරයි ස්වාමීන් භාන්ස සමන්තා චක්හවාලිසු අත්‍රාගච්්චන්තු දේවෙතා සද්ධම්මන් මනිරාජස්සෙ සුනන්තු සග්ගමක්කදන් hamම <Dhamma> sawාව <savine kālo> aya baddananta <Dhamma> ම <savine> सාව <kālo> aya baddananta <Dhamma> ම <savine> सාව <kālo> ayabádananta නමුතස්සෙ භගෙවෙතු අරහතු සම්මා සම්බුද්ධස්සෙ නමුතස්සෙ බගෙවෙතු අරෙහතු සම්මා සම්බුද්ධස්සෙ නමුතස්සෙ බගෙවෙතු අරෙහතු සම්මා සම්බුද්දස්ස පූජනීය මහා සංගරත්නින් අවසරයි පින්වත් මෑණියන් වහන්ස වාසනාවන්ත ගුණගරුක කාරුණිකු පිින්වතුනිි මේ ගෙවින පුංචි වෙලාවීදීත් අභිධර්ම වැඩසටහනටයි මේ පිින්වතුම් මේ තැන්පත්වෙලා සිටින්නේ. ධර්මය ඉගෙනගණ්ඩෝන දේසයේ ජෝතයේ පග්ගන්හි දම්ම ඉසි නම් දජන්. ධර්මය දේශනා ඉසි කියල කියනව ලෝතුරා බුදුරජාණන් වහන්සේට. ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මය නිතර දෙසදේශනා කරණ්ඩෝන ඔසවන්ඩෝන එවගේම මනාකොට දක්වන්ඩෝන මේ ධර්මය විවෘර්ත වූයේ බබලනෝ. අහසේ හඳ බබලන්නේ වලාගෙබින් නික්මුණු හඳයි. එවගේ වලාකුළු සහිත දෝස සහිත අහසෙහි හඳ බබලන් නෑ වගේ ලෝතුරා බුදුරජාණන් වහන්සගේ ධර්මය බබලන්නේ නැහැ කෙලෙස් මඩවගුරු සහිත සිත්තුල බබලන්නේ නෑ ඒ නිසා කෙලෙස් යටකර ගැනිමින් මේ ධර්මය අපි පමුණවාගත්ත තපේහිත ආලෝකය වැඩි. ඒ නිසා මේ ධර්මය බිවටෝ විරෝච්චති න පටිච්චන්නෝ අනාවටෝ. ඒ කියන්නේ වැහුණොත් බබලන්න. ධර්මය අතරෙන් පළමුුවෙන් ම අතුරු දහන් වෙන්න මොන පිටකෙද අබිධර්ම පිටගේ. අබිධර්ම පිටගේ ටිකක් ගැඹුරුයි වගේ තේරුණාට සූත්‍ර විනට වඩා අපේ ජීවිතයට ලොකු සතුඩක් ඇතිකරවමින් ජීවිත අවබෝධය ගෙන දෙමින් තේරුම ලබා දෙන්නේ අබිධර්ම පිටකයින්. ඒ නිසා මේ අභිධර්මය කියන එක හැම කල්හිම අහන්න නොලබෙන ධර්මයක්. ඒ නිසා ධර්ම ගෞරුවයෙන් ශ්‍රවනය කරන්න ඕන. අභිධර්ම ශ්‍රවනාබිලාසී පිංවතුන් වැඩි වැඩියෙන් දියුණු වෙන්නට ඕන. මේ ගැඹුරු ධර්මය ලෝකයා හමුවට බෙදා දෙන්න. යංකිසි කනෙ දායකත්වය දරණවනං ඒක ප්‍රඥාව වැඩෙන පිනක් වෙනෝ එඒ වගේම තමයි අපළු පද්‍රව දුරුවෙන මහා පිනක් බවට පත්වෙනෝ. අද මේ දේශනාවේ දායකත්වය දරනු ලබන්නේ ජයරූපවාහිනීෙන් විකාශනය කරන්න පිංවත් සම්පත්ය සුරංග ඉන්දික තරංගනී රේනුකායන මහත්ම මහත්මීන් විසින් තමයි මේ යුතුම් පින්කම සිද්ධ කරගනු ලබන්නේ. ආරමුණු සඳහන් කරල තියෙනවා මේ විදිහට දේශකයාණන් වහන්සේ ඇතුළු ගරුතර මහා සංගරත්නයට නිදුක් නීරෝගී සුවය සහ. ධර්ම අවබෝධිය පිණිස මේ පින් හේතුවේවා කියන පැතුම දායකත්වේ දැක්පුූ සම්පස්වුරංග ඉන්දිග තරංගනී රේනුකායන මහත්ම මහත්මිින්. ඇතුළු ධර්මස්ශ්‍රවනය කරන සියලුම දෙනාට නිදුක්නීරෝගී සුවය සහ සියලු යහපත් වැඩ කටියයුතු සාර්ථක කර ගැනීමටත් ධර්මවබෝධය පිනිසන්මේපිං හේතුවා සනාමවේවා කියන පාර්ථනාව. සැප්තැම්බර මස පස් වනදින හැත්ත අටවන උපන්දිනය සමරණ ලීලාවති මෑණියන්ට නිදුක් නීරෝගිස්ුව දීර්ගායු සම්පත්යල්ල බිලා ධර්ම අවබෝධය සඳහාමේ පින් හේතුවාසනාම වේවා කියෙනසිර්වාදය සිද්ධ කරමින් මේ ධර්මදේශනාව මේ විදිහට, ආරම්භ කරනවා. ඒ සියලු පැතුමං එලෙසි මිස්්ටු වේවා සුවසේම පාරමි ගුණ දියුණුවේවා. ධර්මස්්‍රවනය කරන මේ පින්වත් හැම දෙ නාටමන් ලක්වැසි ලෝවැසි සියලු ජනතාවටමන් උතුන් චතුරාරි සත්‍ය ධර්ම අවබෝධය පිණිස්සම හේ තුවාසනාම වේවා කියනා සිර්වාදය සිද්ධ කරමින් අභිධරම වැඩ සටහන අදරනීමමිත වැඩ සටහන, අප ආරම්භ කරනවා. ඉතිං අපිට කතා කරන්න තියන්නේ අද දවසිදත් මේ ගෙවෙන වෙලාවේදී අපි ගියවතාව කිව්වා චක්කුදදවාරික සිත් මෙච්චරයි සෝතත්දවාරික සිත් මෙච්ර ගහනත්දවාරික සිත් මෙච්චරයි ජවහා ද්වාරික සිත් මෙච්චරයි. ඒවගේම කායත් දවාරික සිත් මෙච්චරයි දැන් තියෙන්නේ. එතකට මනෝදවාරික සිත්. එතකොට මනෝදදවාරය කියල කියන්නේ මොහොකටද බවාංග සිත නේද මනෝදවාරය කියලා කියන්නේ. එතොට මේ බවාංග සිත සාමාන්‍යින් ඒකේදී නදවාරා වර්ජනය ජවන් පනස් පහ තදාළම්බන එ කොළහ යන සිත් හැට හත කොහේද උපදින්නේ මනෝදවාරය ඇසුරු කරගෙන මයි. මනෝදද්වාරය ඇසුරු කරගෙන තමයි උපපත්වය ලබන්නේ මේ සිත් හැට හත උපදින්නේ එහදී. එතකොට දවාරවල උපදින්නේ නැති සිත්වලට නමක් දෙනෝ ඒවටගැනි දවාර විමුක්ත, සිත් කියලා. දවාර විමුක්ත සිද්දැන් දවාරහ හයේමුපදින සිත් ප්‍රමාණය. තමාර පහේ හතලිස් සයබැගින් ඔයි විදිහ ටිපදවෙනවා ඊළඟකාරණය තමයි මනෝදවාරයේ ගත්තාම විශේසයම හැටහතක් උපපත්තිය ලබනවා. ඒ අවගේම පැතිසන්දිි බවාංග චෘති කෘ්‍යයන්. සිද්ධ කරන සිද් දහ නමයක් තියනවන ප්‍රතිසන්දියගෙනන සික්්කියද දහ නමයයි. එතකොට ඒ මොනවද එතකට පැතිසන්දියගෙන දෙන්නේ සාමාන්‍යෙන් කාමාාවච්චර සිද් අට අනිවාරයෙන්ම ප්‍රතිසන්දිියයක් ගෙනදිනෙන ඕනේ නේද. ත්‍රූපාාවච්චර සිදත් පහකින් ප්‍රතිසන්දියගෙන දෙනවා. එතට අටයි පහයි දහත්වනයි අරූපාවච්චර සිත් හතරකින් ප්‍රතිසන්දයගෙන දෙනවා. එතකට ද හතයි එතක අකුසලවලට දෙකක් තිීනෝ එ අකුසලවලට එකක් තිීනෝ ඒක න්නේ අකුසලවි පාක සන්තීරණ සිත. දුරුවල කුසලයාන්ට එකක් දර්වල කුසලයන්ට අර මහා කුසා සිත්තොල විපාකයක් ලැබින්න විදියක්. නෑනේ. එතකට ඒ තිගත්ත එක විපාක සිත්්තිික වසීමමිකයන් ඕෝනේ. එතකොට ඒ ගත්තහම ඒ සිතත් සන්තීරණ සිද්ධකයි අර දාහතර එකතු හම දහ නමයක් වූසිත්. ඒ සාමාන්‍ය ගත්තහම ඇහේවත් කනේවත් නාසේවත් දීවත් සරීරිවත් උපදින සිත් නෙමෙයි. ඒ දවාර විමුක්ත මනස්සිවත් අ අයිතිවෙන්නේ නෑ මනෝදවාරා වජ්්‍යන කියන ගානටවත් අයිතිවෙන්නේ නෑඒවකොම මනෝදවාරය කියන්නේ ඒට. මනෝදදවාරය කියල කියන්නේ ඒකට දැන් අපි හිතමකෝ සෝමනස්සසාගත ඥාන සම්පයුත්ත, අසංකාරයක සිතකින් ප්‍රතිසන්ධයක් ලැබූත්. එකන සත්තුට ඥානය වීරිය. උදාහරණයක් වස දැම් මේ මොහොත මේ පින්වතුම් පින්කම කරනවනි. මේ පිින්වතුන්ගේ හිතේ දැන් සතුට තිීනවද නැද්ද. සතුට නැත්නං උපෙක්කා ධර්මය අප ොඩ මොකදද මේ කියන්නේ කියලා විම සතුට තම වැටහෙෙන් නැතිහින්දා. උපෙක්කා සිත. උපෙක්කා හරි සෝමනස්ස හරි සිතදීනවා. ඉ පස නුවන කොහොමත් අභිධර්මය කාරණාවිමසන කොට නුවන කොමත්ති නුවන නිවැඩන්නේ. තොට ඥාන සම්පයුත්තයි. ත වීරිය නැත්නම් මෙතන ඉන්නනම් හම්බින්නේ මොකද හේතුව අභිධර්මය ගෙනකට නිකම්ම නනිදයනු. කොහොමුවම්ම බෑ. ඒවගේම තමයි වූමනාව ගොඩාක්තිීනෝ. මේ කවුරුුවච් කියල ෝල නෙමේ යන්නන්නේ යන්න ගි ආන්න කිය කොරවන්න පුළුව එකක් නෙවෙයි. ඒක නිසා ආසංකාරක සිත උපදිනවා. මේක කුසලය නෙ දෙැ උපදින්නේ. වර්තමානී කුසලේ උපදිනෝ. කවදහාරි මිය යනෝ මේ පිංහතුම් මිය යනකොට අරමුණට ආවොත් බැරිවෙල්ලාවත් මිය යඩ. නින්දයන් නිස්තර වෙලා නින්දයනුව කියලා අපි සාමාන්‍යයකවිිය බවංගිට පත්වනවාෙන චුති සිත කියන එකට කියන්නේ නින්ද යනව කියන අර්ථය නැතුව මැරෙනවා කියන එක නමයි චුතිසිත කියල කියන්නේ චුතිය කියල කියන්නත් මේ අර නිරුද්ධ වෙන්න ඔන්න මෙන්න කාලීතින බවාංග සිත් ටිකටනක් චුති සිත කියන වචනය බාගන චුති සිත ොඳ වනාට ප්‍රතිසන්ධිය ඔහොඳ වෙන්නේ නෑ. චුති සිත කියලගැ නිමකක්ද. පෙරබවීගනාපු පෙරබවිදල මේ භවියට ගනාාපු අර අර කියපු අපි ආපු සෝමනස සාගත වේ වයි කුසල් සිත තමයි අර චුති ය කියල බවාංග කියලාර ම දවාර විමුක්ත සිද කියලග. ප්‍රතිසා චෘතිකෘතිය කරන සිද්ධහ නමේති නොනේ අර මංකිව ද දැම්මෝොද කුඩුදි වී ඒ දාහනමයි එකක්කා. අන් එකක් කෙල්ලිලා තමයි එහෙම නින්දගයාා ඒ තැන ටෙන් ඩිස්සරවෙලාර කල්පනාවට එනෝ සාමාන්‍යෙන් දුරුවවල කල්පනාවක්. දුර්වල කල්පනාවක් කියන මෙයාට පේන්න ගන්න සකින් ොනිකන් අරමහෙමවාඩි වෙල පිරිසේ නො දේශකයන් වහන්සේ නොමොක් නිකං චිත්තරූපයට පේ නොච්චර ලොකු පැහැදිලිකමක් නෑ හරිම දුරුවලයි. එකට ගැකාර්ම කර්ම නිමිති. එතකොට අභිධර්මය ඇහුවා වගේ මොනවාරි දේශනයක් ඇහුවා කියලා මත්තකයි. ඒත් හැන මතක නෑකට එහෙම හෙමිකක් මතක නෑ බං අභිධර්මය අහල තිීනවා කියලා මේ අවස්ථාව නිකං පිළිමිමු වෙලා මට දැන් ඔයි සමහර වෙලාවට පින්වතුන්ට කිව්වාල මම ගිහින් තිීනෝ එතිෙන්ට. අරදැන් අර ඉනිසාමාන්‍යෙන් ගතියක් ඔොය මේ ඔන්න කියනවා අපි කියනවා මේ. ඔයා දීගවා පී ගිින්තියෙන දැ සමෙන් අහනෝ ත දැම්යා ගොඩක් ගිහිල්ල දයන වන්දනා ගමන් තැන් තැන්වොල දැ දීගවාපිය කියන එක මතන ගිහිල්ල තියනවා කියලර යන්තහර සමනෙන්යාට ජායාව එන්න වගේ ඒවා කියර ඒකට කියනවාලා මම ගිහින් තියෙනවා හැබැයි දීගවාප සුරූපේවත් ඒ කර්මය පයන්නේ නෑ එක මේ කරම නිමිත්ත පේන්නේ චෛත්‍යය පේනෑ නමු ගියා කියලර ඒර අර මතක්කන ගතිය තින ගියා කියලර ඒවාග අර තිය ඒකට ගන අපි කියනවා කර්මය. කර්මය හරි මතක්කෙන. තෙරුනල්. ඒකක් කත් පේන්න තුව මෙන්නරඒ මේ සක්තිය උපයෝගී කරගන්න දිවියලෝක පේනවා. මනුලොව එක දිවියලෝක උපදදිනවනන් දිවිය රත්ව ආදී දේවල් පේනවා. මන ලෝපදිනකොටම් පේන මහ සෞත්තු දේවල්. ඒකන්න එග එක කියල තියන්නේ මේ මස්වැදලි ඔය වගේ දේවල් තමයි පේ මේ මනුස්්‍යයා මනුසලෝගපදිනකොට පේෙන් එහෙ මයි කියල කියනවා. තැන් අපේ ගත්තන දැන් දිවිය රතතාරේ මේ පේනවා අදිවියලෝගපතිනට මනුසලෝකපතිනකොට මස් වැදලි වගේ දේවල් තමයි පේන්න ගන්න කියනවා. අිතර්මි කන්න පොතේතික මගේ මත්ත එනිමේවාද. එතකොට දැන්මේ කියන්න ඒ විදියට කියන්න එතකොට ඔහොම හරි පේන්න ගන්න එකටගැන ගත්ති නිමිත්ත කියලා. දැන් ඔන්න හකට දැන් ඔන්න මෙයාට හැබැයි ඒ පෙනෙන්න්න ගත්තේත් මේ කරපු කුසල සක්තිය තෙරනාාද. එතකට මෙයා උපත් මෙයාට දැන් උපදින්න ලැබෙනවා මනුස්සලෝකිකීමක මෙයා උපදින්නේ. අර නින්ද යන සිතර කියන්නේ මොන සිතද කියලා දැන් ඔන්න දැන් ඔයම කල්පනා වෙනෝ ඔය වගේ කල්පනාව වී ඇ හිතුවිලි තියෙනකොට එක පාරට නින්ද යනු ඒ නින්දයමට ගැනමකන්ද බවාංග සිත කියලා අපි අපි උදාහර යම් බ සාමාන්‍යෙන් නින්ද කියන කතාව මේ නින්ද වෙන්නේ තෝසිති නින්ද ගිහිල් එහේම අවදිවෙන් නැති තත්වයට පත්වෙන. එකට කිය අපි චුතිය කියලා තෙරුණාද ඒ නින්ද කියාට පස්සේ ආපෝ නැගිටිනෑ එකට අප චුත්ති කියනවච්චනය භාවිතකන මේ සරලව කියන්න එදට චුත්ති කියනවචනය භාවිතාගනවා ඒ චුත්ති කියන එක ඔන්න තැන් අවදිවෙන්න නැතිෙන අර නින්දයන් නිස්සර වෙලා ඇතිවෙච්ච අරමුණ තියනවනේ මෙන්න මේ අවස්ථාව මතක් වුණා අරතුනේ අර තුන් ක්‍රමයකින් එක ක්‍රමයකින් හරි මේ කරපු දේ මේ අභිධර්මය ආගිනීටපු වෙලාව. දැම් පිංවතුන් මේක සතුටෙන් තොරව ඥානයෙන් තොරව අනි තේරෙන්නේ ආපුකමට මෝඩකමට හගෙන ඉන්න වෙලා ති දැන් ජන්නත්තවඕන කියලලා ආගිනීටයොත් ඥානය නෑනි කොමත් සමානයට සත්තුරතිවනත් ඥානයතිවනත් ඔක්කම හරි දැන් මිය යන වෙලාවට මේක මතක් වුණහම මේක හදන්න අපට මොනවිදිියකින් බැමංකිව පරුවන්ගලිසෑ දැක දියසිවල්කාපුේ ගනම් දැංවෝක කොච්චරකිවා හදන්න පුළුවන්ද හිතේ එය දැකලදී නකන ෑ හරිම ලස්සනෑ දැංකිවට මවාගත්තට එක චත්තර සාර්ථක නෑ අරකමයි පෙන් ඒකමයි පෙන්. ඒවාගේ තමයි වෙලාවෙ හදන්න නං හම්වෙන්නෑ මේ වෙලාවෙ කුසලය කරන වෙලාවේදී හිත කඩාගන්න නැතුව රැකගත්තොත් හොඳයි. නැනම් මේ වෙලාව තමයි බයවෙන්න ඕනි. මේ වෙලාවටයි චුත්ති වෙලාව නමේ. ඇයි මේක නිස් මේවෙගේ වෙලාවක් නිසිහි වෙන්නතින්ට. එහනම් අපි බයවෙන්න ඕනිෙකොයි වෙලාද චුමරණයා සන්නම ොහොති නිමේ. ඒ වෙලායි බයවෙන්න වෙලාවක් නෙමෙයි? මේ වෙලා අපි බයවෙන්්ඩෝන මොකද ේතු අයෝ දැවෝක ැරිවෙලාව මට මිය යන වෙලාවට මගේ හිත සෞතු කරගත් . තෝක මතක්කුණොත් මාව දුගතී කියල මේ වෙලාවට බයවෙන්ඩෝන. දැන්වන්න ඉතිං මතක්ක නො මතක්වුණගම මෙයාල් නින්ද යන නනිඳ කියල නැගටින්නේ. නැගිටින් ඇැතුව එහෙම්ම පිංමතුනි නිරුද්ධ වනාසිත. ආපෝ හටගන්නශක්තියක් මේ බවේ නෑ. ඉට පසේ අර කර්මශක්තියානුව, අර මතක්වෙච්චද විපාකානුව ඊළඟ ප්‍රතිසන්දිසිත පහළ වෙනෝ ඊළඟ බවේ. ඒළඟ බවේ යම් තැන ගොපදිනෝද මනුස්සේවා දෙවියෙක් වේවා. දැන් ඉපදුනාට පස්සේ දෙවයාගේ වේවා මනුස්ස්‍යයාගේ වේවා. නැවත නැවත සිත් හටගන්නවනං හටගන්න මොකක් කරමුණු කරගෙනද මෙන්න මේ අභිධර්මය ශ්‍රවණය කිරීම සම්බන්ධව තමන් තරමුණ විච්චාකාර සම්බන්ධව එයම එල්ලිලා නැවත නැවත සිදත් පහල වෙනෝ. ඒ පහළ වෙන සිත්තුවල් අපිගෙන ප්‍රතිසන්දිි විඤ්ඥාණකිනවචනය භාවිතා කරනවා. ඔන්න විපාකය විපාක, විඤ්ඥාණය. අපි ඒකට විපාක සිත පලවිණයකරග විපාක වි්ඥානය කෙරේ තැන්හිදං හටගන්න ඒකමෙල්ලිලා නැවත නැවත යාරමුණු කරගෙන හටගන්න සිත්තොලට අපි කියනව බවාංග කියන නමක් භාවිතා කරනවා. මේ බවාංග කියන සන්තතිය දැන් ඔන්න පටමං කලලා හෝත පලවෙනි කලලවස්ථාව දුතියාහෝතති අබ්බුදදා අවරබුද අවස්ථාව දැ දැන් ඔන්න එක ටිරග බිබිලි හටගන්නවා නිකං ආයතන හය හටගන්නවා ක්‍රමාණුකුලොමික සරීරයේ වැඩිලා ආයතනාදීදේවල් වැඩිල්ලා දස මාසයක් යැනකොට අපි මේලෝකයට බී වෙලා තාමත් යන්නේ එවුුණට වැඩි හරියක් යන්නෙම අර බවාංග සිත තමයි දැන් අර කර ප්‍රතිසන්ධ විඤ්‍යානය එල්ලිල නැවත නැවත උපදිනවා තම මවකුසේ දුක්වින්දට දරුවට හැකිලෙනවා ආය වි්ඥානයයක් දැන් උපදිනෝ වේදනාව දැනෙනෝ හැබැයි දුකවිින්දට අනේ රිදිනවයි කියල කියන්න තරංවත් කෑගහන්න බෑ. ඒවගේම එහෙම හඳුනගන්නශක්තියත් නෑ. පසුව මෙයා ඉප්පදිල්ලා මේ ලෝක ඇහැකණනාසය දිව ශරීරයෙන් අරමුණ වෙනකොට ගන්නකොට අර නින්දෙන් අවදි වෙනෝ ගන්නෝ ආපෝ නිින්දට වැටිනෝ ගන්නවා පොඩි ලමයින්ට නිකම්ම නනිින්දයානෝ. පොඩිළමයින්ට නින්දයන්නේ අරමුණු දුරවලයි ෆ්‍රෝපය අදදැක්කට හිතන්න තරන් ලොකුවට හැකියාව නෑ සද්‍යයක් කැමුණට ලොකුවට හැකියාවනේ හිම්ම නිින්දයානවා. ඉතිං ඔහොමොහොම කරගරන්නකොට ටික්කට්ටික ටිකටික මනස වර්ධනය වෙනෝ ඇහැකන නාසිය දිවශරීරයේ හොඳට වර්ධනය වෙලා වච්චන අකුරු නොයික් දේවල්ලොලින් පුද්ජලයෝ ගස්ගල් පර්වත ලෝක මේ හැමදේම අපි ඉගෙනගෙන. හැබැයි මේ ඉගෙන ගන්නවා එකැන මේ ඔක්කොම කරනවා නින්ද යනෝ අවදිවෙනෝ නින්දයනෝ අවනන් අයිකන අ ප්‍රතිතන්දියට යනෝ ආපව් එක ඒ එකරූප දකිනව සද්ධාන ආපව අවදි මොහොම කෝටිවාර්යක් නින්දයමින් අවදිවෙමින් යන වැඩ පිළිවෙලක් තමයි අපි මේ ගත කරන්නේ අක් කණ්ඩව නිින්දයමකුත් මේ හිතේ නිදා ගැනී මක්තිී නො වේකින් අවදිවී මක්දී නෝ සිතේ නිදාගැන මත්තිීන අවදිවීම මත්දීනො මං කියන මේ අකුරගගානයේ වච්චනයක්ගානයේ කෝටිවාරයක් කන්නාර ප්‍රතිසන්දිි විඤ්ඥානය අරමුණු කරගෙන බවාංගසි ඉපදෙනවා නැවතවදිවෙල්ලා කෝටිවාරයක් ඒ විදියට සිත් පහල වෙනවාර ඇහැ කණනාසේ දිවසරීරිය උපයෝගි කරගෙන. පරණගත්තු මනස අපේ තිීන දම්මාරම්මනය, ගොඩනගාගත්තු අරමුණුම කද්ද. පොතක් කියෝ ගුරුවරුගේ යටදිීගෙනගන්න වා මේ මේක්‍රමයයි බුදුරයන්න්නාදගහ මේ ධර්මය මේමයි කියලා ආගනති නොව. එති ඒක නිසා ඒටික මේමයිගීගේ අපි කියන වාර්යක්ගාන කෝටිවාරයක් බවාංගෙට යන ආපහ අවදි වවා ආපහ දධර්මයගෙන යි විදිර කොටස් කොඩ නිතර නිතර යි සිදධිය සිද්ධ වෙනවා මහතු. අපි ෝගත් තෙහෙට්ටුවක් වෙනෝ. ඒනිසා අපි වෙලාවකදී රාත්තිරිකාලයේදිවේවා. සමහර දවල් වෙලාවටවේවා. ඕකටිකක් අරමුණු නොසිතායිඳීම අරපතිසන්ධි විஞඤ්ඥානයේමෙල්ලිලිින් අවස්ථාවක්කනෝ අරහිතන් නැතුව ගත කරන. අපිඒ වෙලාවටගෙනෝ නිදයන වෙලාව කියලා. ඔන්නොය වගේ ගතියක් තමයිමි ජීවිත පැවැත්ම කිය කියන්නේ. හේතුඵල. ගොඩ එතකොට දැන්ගත්තහම උදාහරණයක් වසයෙන්. ඊඒ රාතිරි කාලයේ නින්ද ගියා රෑ නම දහයටකිීමක පින්වතුන්. රෑ දොළහට විතර නින්දේදීම මැරුණා. දැන්ඊ රාති්‍රී බැරි වෙලාවත්. නැගිටි නෑ දහයට නිදාගත්තට පස්සේ. රෑ දොළහට විතර නැතිවුණා පිංමතුන් තමන් උපමා කරන්න බැරිවෙලාවත් තීජයේ මැරුුණනන් රෑ දොළ හටවිත්‍ර. කොයදුපදින්නේ. ෑ ධර දර නිදා නිදදාගන් හිස්සෙල්ල මනොද කල්පනාකද. අර දරුවට කෝමත් දන්න. මෙ එම හිත හිතා බැරිවෙලාාවක් කරපුගේු දේවල්ග කිය ගේදයෙන් ලෝබේයින් හිත හිතා නනිද කියා නම් මොකදවෙන්නේ. ගල්ලල්ල ප්‍රතියක් භූතයෙක් වෙලා උපපත්්‍යය ලබනෝ සමහරවෙලාට පොඩිදී ඇති සමහරලාට සමහරවෙලාවට කුසලාරම්මණයකින් නින්දගයාාන සුගතියේ උපපත්ය ලබන මරණය එහම සිද්ධ වනානම් ඒ විදියට තින් ඔොහොමයි තින්නේ ඉන්න අය වරණනාගන හරිචෝක මරණය නින් දෙදී අපිටත් මැරෙන්න්න තින වනන් කියලා. ඒක හොඳ වෙන්නේ නිද ගියපුවෙලාව අනුවතීරණය කරන්නේ.තරනාද. අරෑගේ ප්‍රේතතඩිය කල ඉපදිලානං දැන් ඉන්න අයවරණනා කලාට වැඩත්තිී නොයි. මේ අවුරුද හැට හැත්තෑවක කාලයා මේකෙ පොඩි ආස්වාදය කියල විඳලා. කල්ප ගනං ආදීනව විඳන්න මේ සංසාරගමනේ අපි මොනතරං බයානක කමකදන්නේෙනෙ. එහෙමනි ස්භාවය ඉති ඒක නිසා, මෙන්න මේ තත්ත්වය තමයි අපිට මේ කියන්නේෙම ද්වාර දැන් ගන්න දවාර විමුක්ත සිත්් කියල කියන්නේ මොනෝදතකොට දවාර විමුක්ත සිත් මේ වෙලායි වැඩ කරන්න නැත්්ද අපට වැඩ කරන. දවාර විමුක්ත සිත් කියල කියන්නේ ඇහැට ඇහංගත්තේ නැති කනෙෙන් ඇහවි නැති නාසියන් ආග්‍රාණයෙන් නොකළ දැනගත්ත නැති දිවං රස්සවිඳල දෙනගත්ත නැති සරීරිං ඉස්පරසල් ලබල දැනගත්තේ නැති ඒවගේම හිත්තින් හිතලා දැනගත් එනැති සිතුත් අභ්‍යන්තරී එඹදු සිද්ධහනමයකුත් තියනවාය කියලා දැනගන්න ුනේ එකට ගැන දවාර විමුක්ත සිත් ඒ දහනමීයට කියනවා. එනම් එක ද්වාර විමුක්ත චදවාරික විමුත්තානි කියලෙ එහෙම කියලා කියනු ලබනවා. එතිකට දැන් මේකා සිය නමණනි පිට්ටුවෙක් බලන්න අබිධර්ම මාර්ගයමික තිීනවා. ප්‍රතිසන්දිි බවාංග චුතිකෘ්‍යයන් සිදුකරන සිද්දහ නමය ඒවාම මනෝදද්වාරය වන බැවින් දවාරවල නෝපදින සිද්‍යිය. ආන්‍ය එක තමයි ඒ තේරුම් කරලා දුන්නේ මමමින්. එ එදකට ඒ කාරණය. එදකට ඒවා දවාර විමුක්ත චිත්තය. ඉතිරිසිත් සැත්තාව ද්වාරවල උපදින සි එතකොට ද්වාර ඇසුරු කරගෙන උපදිනසිත් හැත්තෑවක් තියෙනවා. එතකට අනිත් දහනමයක තුනාම අසුවයි අසූනමයයිනේ. එතකොට අසුනමයයක් සිත්තේ විදිර ගැනිය දවාරික ඒවා දවාරික චිත්තනයි. එතකොට එකුන් අනුවක් වූ සිත් අතරයක් ඒකත් දවාරයක පමණක් උපදින සිද් දැත්තේ. දැන් ඒ අත් ද්වාරයක පමණක්. දැ අන්න ඒගේ වච්චන කියන්න දැනගෙන තියෙන් ටෝන. ඒක කියන්නේ දැම් මෙතන බලන්න මේ එකසිය නමවිනි පිටුුවේ අතර ඒක දවාරයක එක දවාරයක පමණක් කියලා කියන පලන. එතකොට ඒ වගේ දෙයක් භාවිතා කනකොට ඒක අදදවාරික දැම් මෙතන නම් සිංහල භාසාාවෙන් තියෙන්න්නේ . මේ ඒක්ක කියලා ඒ අන්න දීර්ග කල්ලා ඒකත් දවාරිකගලාර දයනෝ දෙ දයන්නයි වයන්නයි කල ඒ කත් දවාරික කියලා අල් දයන්නක් කියවෙනවා. ඒ විදියට භාවිතා කරනවා. එකකට පාලි භාසාාවෙන් කියනකොට. සමාරයගන බුද් බුද්ධ ප්‍රමුඛ කියල එක බුද්ධප ප්‍රමුඛ අන්නේකයි. බුද්ධ ප්‍රමුmuka. හේතු පච්චයෝ හේතු පච්චයෝ. ආරම්මන පච්චයෝ ආරම්මන පච්චයෝ. උච්චාරණය කරනකොට ඒවිදිටයි හේතු පච්චයෝ. රම්මන පච්චෝ අධිපතිපච්ෝ අනන්තර පච්චෝ සමනන්තර පච්චෝ, සහජාත පච්චෝ. අන්‍යමഞ්‍ය පච්චක අර ඒවිදියට උච්චාරණය කරන්න. අන්න ඒවාගේ මේ වගේ තැන්ගල උච්චාරණය. දැනගන්න ටෝන අදදවාරික දාරක පමණක් උපදින සිද්ධත්ය. දවාර පසක උපදින සිත්්තිී නවා. ඒ අත්වාරික චක්කු ද්වාරය විතරක් චක්කු විඤ්ඥාන සිද් දෙක උපදිනෝනේ. කනී විතරක් සෝතත්්දවාරික සිද්ෙකක් උපදදිනෝ මොකද සෝත අද්වාරික සිද්ික පුළුවන් කියන්න. උපෙක්කා සහගත කුස අකුසල විපාක සෝතවිඤ්ඥාන සිත උපෙක්කා සහගත කුසලවිපාක සෝතවිஞඤ්ඥාන සිත ඒගේ චක්වවි්ඥානසිත ගානවිඤ්ඥාන සිත ජවහා විං්ඥාන ත කයිවිඤ්ඥාන් මේ ඔක්කොම ඒ අදවාරිකයි ඒක අද්වාරික කියලකන්නේ ඇහේනම් එහැ විතරයි කනේනම් කන විතරයි නාසේනම් නාසී විතරයි ඒකටග ඒ අදවාරික සිට කියල සමට මනුද්වාරී විතරක් උපදින සිතුත් ඒ විදිටම තියනවා. එදකන මනෝදවාරයේ පමණක් උපදිනසිත් මොනවද ජවන් පනස් පහයි තදාලම්බන එකොලහයි යනම හැට හත උපපත්තිය ලබනවා. අන්නේ කැයිඒ කියන්නේ. ඊළඟට පින්මතුන දවාර හයේ මුඋපදින සිත්තියන විට දවාරිත් විටක දවාර විමුක්තා සිතතිය නො හැම කල්ලිීම දවාර විමුක්ත සිත්. එකගෙන හැම කල්ලිම දවාාරවිමුක්ත සිත්තමයි අන්නර පැතිසන්ධදිී බවාාංග චුතිගෙන දීපු දහනමයක් වු සිත්තවලට. ඇතුදිපංච විඤ්ඥාන දහය මහගගත ලෝකෝත්තර ජවන් සවිශ්‍යයන සිතිස්සය ඒවගේම එක ඒ දවාරයක පමණක් ඇතිවන සිත්‍යිය. එකැන එතන දහයයි මහගගත ලෝකෝතර ජවන් මේ සවිස්්සයි එකන්නේ එතකට විසි අහයයි. ඒ යනසිත් තිස් හය ඒ අද්්‍යවාාරයක පමණක් ඇතිවන සිටය. ම මනෝධාතුව කියලා වචන ඇත්ති නොනේ අන්න ඒ මතකතියාගන්න මනෝධාතුව කියන්නේ මොක්කටද. දැ මනෝධාතුව කිය ය මනෝධාතුව කියල පදයක් අහන්ඩ ලැබෙනු අබිධර්මය. මනෝධාතුව කියල කියන්නේ. පංචද්දවාරා වජ්්‍යන සිත සම්පටිච්චන දෙක එකන පංචදදවාරික සිත් සෝමනසසාගත සන්තීරණය මනෝදදවාරා වජ්්‍යනය කාමජවන් කුන්තිසි යනමේ සිත් එක්තිස දවාර සයෙහිම පදින සිද්දවාර හයෙමු පත්ය ලබනවා. එත ව පංචදදවාරා වජ්්‍යනයයි සම්පටිච්චන දෙක කියන මේවා, සාමාන්‍ය මනෝධාතුව කියන වචනය භාවිතා කරනු ලබනවා. එතකොට ඔපෙක්කාසාගත සන්තීරණ මහාවිපාගන සි නමය විටක සද්දවාරිකද විටෙක දවාර විමුක්තද වේසිත් තදාලම්බන කෘත්තිය දවාරයේම උප ප්‍රතිසන්දිි බාංග චෘති කෘත්යන්ගේ වසියෙන් උපදනා කල්ලි දවාාර විමුක්ති වේ මහගත විපාක නමය සෑම කල්ලිම ද්වාර විමුක්තය. දැන් සාමාන්‍යෙන් මහගගත විපාක කියල කිව්වාම රූපාවච්චර පහ අරෝපාවච්චර හර. ඕක විපාක වසයෙන් ගෙන දෙනකොට සාමාන්‍යෙන් ඇහැකණනාසිදිව ශරීරය ඇතිවනිවෙන් යපදින් එකනේ. එකන ඒව උපදින්නේ. ඒව උපදින්නේ මන සේම උපදින ඒවා. සාමාන්‍යෙන්. දවාර විමුක්තයි. ඉතිං ඔන්න ඔොයි විදියට තිය ඔොයි සම්බන්ධව අපි තවදුරටත් කතා කරනො වීතිපාදයේදී ඇතකොට දැන් ඊලඟට අපි කතාගරමු ආරම්මන සංග්‍රහය මේටික අපි ඉවර කරන්න බලාගන්න නික්මනින් මකද මේටි මේ ඔක්කෝම කියල දීපුේවා අපි දැනගණ්ඩ ඕන නැමත නැවත බලලා ඇහේ උපදිනසිත් මොනවද හේ උපදිනසිත් මනවද නාසි උපදිනසිත් මොනවද දිවේ උපදිනසිත් මොනවද சරීරිී උපදිසිත් මොනවද මෙயாදිවසිං. හිතේ නිසා උපදින සිත් මොනවද කිය ආවරජනය කර කර සාමා්‍ය දැනුමක් තියාගන්න. ඒවත් තියාගත්තාම පසුවට ප්‍රයෝජනය පිණිස පවතිනෝ. එකනේ ඒ දැනගන්න අබිදම්ම මාතිකාපාලිය ඉගනගන්න කොට ඉස්සරහට. එකැනි දම්ම සංගනී ප්‍රකරනේ මුල මාතිකාටික. ඉගෙනගන්න වෙනෝ අබිධර්මයට බහින්න ඒටික ඉගෙනගන්නකොට මේවා ඕන වෙනෝ ටිකටික. එනිසා මතක තියාගන්න ඕන. එනිසා දැන් අපි ඊළඟට ආරම්මන සංග්‍රහයට යමු. ආරම්මන ආරම්මන ආලම්බන කියන වච්චන දෙකක් භාවිතා කරනවා. ආලම්බන කියන්නේ අරමුණේ එල්ලීම ඒ වගේම අරමුණ ආරම්මන කියන්නේ එකමයි සිතට හසුවන දේවල්ලොලට සිතින් අල්ලගන්න දේවල්ලොලට අප නමක් දෙනවා ආරම්මන කියන වච්චනය භාවිතා කරනවා. ඉතිං සිතක් කටගැනීමට යංකිසි දෙයක් තියෙන්න්නට ඕන. ඒවසාමාන්‍යින් නැතුව සිතක් කටගන්න නෑ හැ නැතුව කන නැතුව නාසය නැතුව දිවනැතුව සරීරයෙන් නැතුව ඒවගේම මනෝදධවාරයෙන් නැතුව හිතක් කටගන්න විදිහක් නෑ. එතකොට ඒ නිසා ඒවට අපි ආරම්මණ කියන වච්චනය භාවිතාගන්නවා. එම්ඹදු රූප් අරමුණු තියෙනවා ඒ සිතක් කටගන්න අරමුණු. රපා රම්මන කියල කියන ඒවට සද්දාරම්මන කියල කියනවා. අපි එකට නමක්තිනො. ඇහැට පේන දේවල්ලොලට නමදදිනෝ රූපා ප්‍රම්මන කියලා. කන්නට ඇහින දේවල්ලොට කියනවා සද්දාා රම්මන කියලා. නාසියට දැනින දේවල්ලොලට කියනවා ගන්දාරම්මන කියලා. දිවට අහුුවෙනැ රස දැනින දේවල්ලොලට කියනවා රසාරම්මන කියලා. සරීරේට දැනෙන දේවල්ලොලට කියනවා හොට්ටබ්බා ප්‍රම්මණ කියලා. ඒගනි හි අහු වෙන දේවල්ලොලටගෙනවා. දම්මා ප්‍රම්මන කියලා. ධම්මාරම්මණයක් කියල කියන්නේ කෙනෙකු ඇහුවෝ ධම්මාරම්මන කියන්නේ මොකද්ද කියලා ධර්මයාරමුණු කරගන්න හිත්තන ගැතිය ගෙනක නිමෙයි. හිත්තට අහු වන්න ඕනමද දෙයක්. හිතන ගතියක් වෙනවද එකට කියනවා දම්මා රම්මන කියලා. ආවර්ජනය කරන තත්ත්වයක් නොන දම්මාලම්ම. ඕකට රූපා ලම්බන නමක් දැන්. රූපා රම්මන කියනෝ වගේ රූපා ලම්බන කියලා කියනවා. රූපාලම්බන සද්දා ලම්බන ගන්දාළම්බන රසාළම්බන පොට්ටබ්බා ලම්බන දම්මා ලබන මේ එක්කමර්ථයේ. ආලම්බන කියන්න එල්ලෙනවා කියනර්තයෙන්. ආරම්මන කියල කියන්නේ ඒඒ තැන අල්ලා ගන්නෝ රමණය කරනවා. කියනර්ථය ප්‍රකාශ කරන්න අභාවිතා කරනු ලබනවා. දැන් මේ ද්‍රවියවල සාමාන්‍යෙන් ගත්තහම ඇහැට පේන අමුවන. වරණය පටවියාපෝ තේජෝවායෝ කියන සතර මහා භූතයන්ගෙන් තමයි මේව ඇතිවෙලා තියන්නේ. එතිකොට ඒවෝ ඉතාම සයුම් එක සාමාන්‍යෙන් ගත්තාම සතර මහා භූතයන්ගෙන් හටගන්නේවා ඒකේදී පට්ටවි්‍යපෝ තේජෝවායෝ වන්න ගන්ද ප්‍රස්ස ඕෝජා කියල සුද්දාාශ්ඨකයක් තියනො. දැ ඒව රූපපාදීදි කියලදෙන් ඕෝනේවා. රූප විසි අටක් අභිධර්මය උගන්න නඕනේ. ඒකේදී වර්ණය විතරයි රූප විසි අටෙෙන්ම පේන්නේ. වර්ණය විතරයි රූප විසි අටෙෙන්ම පෙන්න්නේ. අනිත් විසි හතක්ම පේෙන් නෑ. තැ පටවී පෙන්න්නේ නෑන. ආපෝ පේෙන්න්නේ නෑ. පින වායෝ පේන්නේිනෑ. ඒවගේම තමයි පටව්‍යපෝතයය වන්න ගන්ද රසෝජ ගන්ධය පේන්නේි නෑ. රසය පේන්නේිනෑ ඕජාව පේන්නේිනෑ. වරණය විතරයි පේන්නේි වර්මරූපය විතරයි. මේ වරණය කියන එකත් පටවි්‍යපෝ තේජූවායෝවල සංකලනයක් එකතුවා එකතුවා. හැම දේකම අපිටම එක දේක එකම වරණය පිෙනීමක් නිමිමිතියෙන්. මේකේදී කුඩා කුඩාා දැම්ේ හැම දෙයක්ම මේ පොතගත්තත්තයමයි මේ සේගත්තත්තේමයි පුංචි පුංචි දූවිලි අන්සු එකතුවෙලා එකතු වෙලා තමයි මෙව ගොඩනැගිලතියන්නේ. ඒ හැම්ම පුංචි අන්සුවකම පොඩි වරණයක්. අනිවාරම තියෙනවා. ඒ වරන්නවල්ල ඉපෙදිපිදි බිඳිවිඳී වෙනස්වීමක් තියෙනවා. ඒක නිසා ඒවා එකතු අපි කියනවදැන් රතුපාඩට පේනවා නිල්පාටට පේනවා දැන් ඔන්න තේරුම් යන්ඩෝන රූපයක් බලනකොට සාමාන්‍යෙන් කොච්චර ඉපදිපදි පිඳිවිඳී යනවද කියල පුංචිපුංචි දේවල්. හරිටර් ඉස්සර පරණ ටීෝ අර ෝ ෝල අර. ිඳිමඳී යනොවාගේ ඒ වගේ අර පේන වගේ එදකොට ඒ වගේ වේගවත් වේගවත් වැඩපිළිවෙලාක් අපට එක වරණියකින් පේනවා. අර අංසු බිඳිවිඳී යනෝ අපිට එක වර්ණයක් විදියට පේනවා. ඔන්න ඔය වගේ වැඩක්තිී ඉතින් අපි ඒක නිසා ඒ අරමුණු කරගෙන සිත් පහළ කරගන්න සක්තියක් අපිට තියෙනවා අපි එබදූ සිත් අර සිතක් උපදින්නේ ඇහැපි හිට කරගෙන. ඇහැක් නැති අයට උපතිම්ම අන්ද මනුස්්‍යයන්ට නුවන මදිවෙනෝ නිවං අවබෝධ කරගන්නත් ඇහැ නැත්නං කන නැත්නං නාසය නැත්නං එකදිව කියන එක අඩුපාඩුවක් කොහෙංහරි මොනවාහරි උපතින් අඩුපාඩුවක්කාව. ඒයාට නිවන් අවබෝධ කරගන්න බෑ ඒ මොකද හේතු එයාගේ නුවන වැඩන්නේ නෑ නුවන වැඩෙන් ඕන නුවන වැඩෙන් ඕන දැම් හත්හැවිරදි දරුවට හත්ඇවිරිදි දරුවෙක් බුද්ධ ශාසනී නිවන්දකින සුදු සුමානසිකත්තය. හත්ඇවිදි දරුවයකුට එතැන් ඒැන ඊට මෙහා පුංචි දරුවෝ හරියන්නේ නෑ නිවන්දකින්න වැඩ පිළිවෙට බහින්න බෑ ොකද මොලේතාම වැඩිලා නෑ ඒ ධර්මතා තේරුම් ගන්න බෑ. එතකොට ඒ විද්‍යයට ඇතින්න පෙර පුරුදු අවධ කරගන්න බෑ. එතවට මෝලික වසියෙන් ඇහැකණනාශේදිව සරීරය ජාත්‍යන්ද, උපතින්මන්දයන්ට ජාති බදදිර උත්පතින්ම බිහිරියන්ට බිහිරන්ට මොනවිදිකින්ත් මඟ පලනිවන් අවබෝධ කර ගැනීම හැකියාව නෑ. ඉතින් ඒ නිසා ඔයි රූප කලාප ගත්තහම ඒවා මේ වෙලාවේ කියල දෙන්න විදියක් නෑ තාම කියලදු නැතිහින්දා. රූප කලාප කියල කියන්නේ ැන් රස්ටක නවක දස ඒකා දසක දවා දසක කලාප කියල මිටි මිටි. ගොඩවදදී නො වෙනවෙනම රූපවල ගොඩවල්. ඒවා හටගන්නවා නැතිවෙනවා ඒවා තමයි අපට මේ වරණයක් වසින් අපට පේනවා. එතින් ඒ නිසා ඒ පෙනෙනේවා අපි අසිතුවිලි උපදවන්න තරන්ශක්තියක් අපට තියෙනවා. සද්ධයක්ත් එහෙමයි. දැන් රෝපය ගත්තාම රෝපය මේ දැකපු රූපය නිවෙයි මේ මොහොතෙමාපහෝ දකින්නේ. ඒ මොකද හේතුව අර පුංචි පුංචි බෝල වල ඉපදිපිදි බිඳිමිඳීගියපු බෝලවල අනිත්‍යතාවය නත්තිපච්චයෝ ඒවගේම නැතිවීමෙන් උපකාර වෙලා ඒවගේම තව දෙයක් හටගන්න අනන්තර සමනන්තර වසින් හටගන්න උපකාර වෙලා පංවතුනි අපට රූපයක් පෙන්න්නනෝ. එතකොට ඒරූපයත් ඇත්තටමතිීනිකං නිමෙයි ඒ අත්තර බෝලටිකක් බිඳලා යනො පෙන්න්න නෝ නැතිවෙන පෙන්න්න නෝ නැතිවෙනෝ වගේ වැඩා. නිවෙනව දැල්ලෙනෝ වගේ වැඩා. සිවුම් දියට හිතන්න බලන්න දැන් සාමාන්‍යයෙන් ගත්තාම මේ බුදු පිළිමේ ගත්තොත්. අපට බුදු පිළිමය එක විදියට පෙනුනට මේ බුදු පිළිමී කොච්චරණහර කැටකෙට කට කැරනේ මේ අපි කුඩුකුඩු තිීනවද දැම් බලන්න මේ රෝසතිරවාන පිළිමයක්. අ ඒ රෝසතිරවාන ගල් කුඩුවලින් හදලතින්නේ. එදට ගල් කුඩක් ගත්තොත්. ඒ කුඩා අතරේ පුංචි පුංචි අන්සු කොච්චරණන් ඉපදිපිදි විඳිවිඳී යන ඇද්ද. එතකොට අපට ඒ ගල්කුඩ පේනවා නිකන් සාමානයක් පෙනුමට හැබැයි ඒ කුඩේතිීන ඇතුෙ තියන තවත් අන්සු අපට පේන්නේ නෑ. එක අන්වීක්ෂණකින් බලන්න ටඕන. එතකට අන්විසයකෙන් බලනකොට ඔන්න පේනු අප ඒකට නමක් දෙනෝ පරමානෝ කියලා. ඒ පරමානමත් තියන තත්ත්වය අපි කොටස් අටකට බුදුදහමේ බෙදනවා පටවි ආපෝතේජෝවායෝ වන්න ගන්ද රස්ස ඕෝජා කියලා. ඔයි විදිියයට ගත්තාම බෙදවිදාබනකොට ඇත්තටම තියන්නේ නිකං අර පිණි ගොඩක් වගේ. බූල ගොඩක් වගේ ඇති දෙයන්න මිරිංගුවක් තමයිඉතින් බුදුරයන්ස වදාළ පෙන්න පිඩක් පේන පිින්්ඩුව පමංගරූපන් කියලකිවේ. ඒ වගේ වැඩක් තමයි. පුංචි බංචි බෝල සමූහයකගේ එකතුව එකතුව පෙන්න පිඩක් වගේ පෙන්න නෝගේ. අපි මේ දකින ලෝකෙ ඔක්කොම පෙන්න පිළු වගේ. රූපයට පේන දේවල්. ඒ සා හැට පේන දේවල්. එතකට ගත්තහම ඇහැ නිසා උපදින සිත්තිේ කණ නිසා නාසය නිසා අපිඒට නම් දෙනෝ ඒ විදියට. රූපාදී අරමුණු පස හැරෙන හිතට හස්ස වෙන දේවල්ොට දම් ආරම්මණගකිල. ප්‍රසාදරූප සූක්ෂමරූප චිත්තචයිසික නිර්වාණ ප්‍රඥප්ති දම්මාරම්මණය සයාකාරය වෙනෝ. ඇති ඔය සාමාන්‍යෙන් අපි උගන්නල නෑ මේ වෙනකොට ප්‍රසාදරූප ගැන සූක්ෂමරූප ගැන සුකමරූප ගැන මේ වෙලාව අපි උගන්නල නෑ. එතකොට ඒ වගේම තමයි චිත්තචයිසික කියලදිල තිනවා. නිර්වාණය කොහට දරමුණ වෙන්නේ. නිර්වාණය අරමුණ වෙන්නේෙ හිතට නැතු ඇහැටවත් කනටවන් මේ දැන් කවුරුහරි කෙන කිනුන මන් නිවන් දැක්කයි කියලලා ඇහින්ද දකින්නේි. නිවන්දකින්නේ කනිින්දහලර්ද නෑ. කනින්ද නාසෙන්ද දිවිද සරීයේේද. අද තමයි නිවනග නාහන්ඩල බුණේ කියලා මං ඒ නිසානිවන් දැකයි කියන පුළුවන්. නිවන්ග ැහුුවයි කියල නිවන්දකි නම් වෙන්නේ නෑ. නිවන් දකි නව කියල කියන්නේ පින්වතුන නිවන අරමුණ හිතට ඒක නිසා හිත්තට අරමුණ වෙන එක හැබැයිතුකට කවරුහරැකික වුවත් හිතේ තත්වයක් තමයි නිවන කියල ඒ එක හරිද ඒ නිවැන විඤ්ඥානන් අනි දස්සනං නිවැනේ දර්සන නැත අනන්තං සබබතෝ පබං. ොටපොලවල් ප්‍රමාණයක් නෑ නිවන් දකින්න ක්‍රමතිනො ප්‍රමාණයක් නැතුව. එකෑන ඒ මාසාගරයට අතන විතරයි බහින්න තියන්නේ. අපි එක තැතිී න නාන ැති න වනවටන ද න ගල්ල වෙත්ති හික්කඩුවවෙද න ොම එතන විතරැගවට රයෙනනවද ෑනේ ඕන තරන්තීන මසාගරයට බහින්න. ඒවගේ ගත්තහම පිංමතුනී තොටු පොළවල් ඕන තරන්තිීන. එකඒ භාවනා ක්‍රම තියෙනවා. ඒ භාවනා ක්‍රමින් කොයින් අරි විදර්ශනාව අන්තිමේදෙන් දෝන අනිත්‍යදුක්ක අනාත්ම කියන තිලක්ෂණයට. ආනාපානහතියුත් නිවන්දකිනවා. පිම්බීම හැකිලීමනුන් නිවන්දකිනවා. පිම්බීම හැකිලීම පෙකනීට හිතතියාගෙන කරන්නේ. පෙකනට හිතතියාගෙන කරනේ භාවනාවට ආනාපානසතිය නන් නිවෙයි. ඒක පිම්බීම හැකිලීමගෙන විදර්සනාවක්. ආනාපානහතිය වෙනයි මේ විදර්සනාව වෙන අයාපෝක බුද්ධ දේශනාවිතනිකක් නිවෙයි කියලා කවුරුහරි පිින්බීමෑකිලීමක් නෑ බුද්ධසාාසනී කියලා. කිව්වත් ඒක හරිද ඒක වැරදි ඒ බුදුරයන්ාාවදේ කයගැනාරමුණු කරල්ලා අපට ඇතිවීම නැතිවීම දකින්න. අපට උගන්නලා ති නොමොන්නව හරි ක්‍රමීගින් කයහරි අරමුණු කරගෙන අපට වඩන්න පුළුවන්කම තිනවා. ඒ විදියට ගත්තාම. එතින් ඒක නිසා, මේ නිර්වාණය කියන එකත් හිතට අරමුණුවෙන එකක් හිතේ තත්ත්ය තමයි ප්‍රාගදේශ මෝහ නිියවුණු තැන. එ නිවන කියල කියන්නේ. රාගදේශ මෝහ නිවනදන මං ගෙවතාවය මතක් කලා නිවන්දකින්න කැමැති වෙනවයි කියල කියන්නේ මොකදද තරහ නිවන කැමැත්ත. ලෝබේ නිවන කැමැත්ත. දේශ නිවන කැමත් ඇලීම බැඳීම නිවන කැමැත්ත මේ ඔක්කොම නිවන කැමැත්ත නිවන කියන්නේ නැවත හට නොගන්න තත්ත්වයට පත්වෙනු කැමැති බව. නැවක පාර්තනාවල්ලවන්න පුොළුවන්ද. අේ අපට පැන්කලේ වඩල කියන නිවදකින්න ලැබේවාගේ කෙරෙන්න්න. මොකද නිවදකින්න ලැබේවා කියලා කියන්නේ නිවන්දකින්න ලැබේවා කියලා එතන කැමැත්ත තින්න අනේ රාගය නැතිවේවා දේශය? නැතිවේවා. මෝහයන් නැතිවේ. වරාගක්කයෝ නිබ්බානම්. දෝසක්කයෝ නිබ්බානං මෝහක්කයෝ නිබ්ානංගිල නිබදුරන්සේ වදාළේ ඒ විදියට ඇයි නිවන්දැකීමේ කැමැත්තෙන් වැඩකරන කෙනා තරහ නැතිවෙන්න කැමැති කෙනෙක්. ඇලීම බැඳීම නැතිවෙන්න කැමැති කෙනෙක්. එයා තමයි එයා කරන හැම වැඩක්ම තරා එන්න වැඩකරන කෙනෙක් නෙවෙයි. ඒවාගේ ඇලීම බැඳීම ඇති වැඩ කරන කෙනෙක් නෙමයි. අන්න ඒවාගේ එයා තමයි යන්න කවධාරයා කරන වැඩ හැමකම්ම පාරමී සංඛ්‍යාවට යන්නේ. ඉතිං ඒක නිසා දැම් මෙතන නිර්වාණයත්. ප්‍රඥප්ති කියල තවයකත්ති නො. ප්‍රඥප්ති අරමුණු වෙන්නත් කොහටද හිතටයි. ප්‍රඥප්තිය කියල කියන්නේ මොකක්ද දැම් මේ අවසාන වෙලා වහරි වැඩසටහනේ. ප්‍රඥපතිය කියල කියන්නේ බිංවතුනි පණවා ගැනීම. පනවාගැනීම ගැන ගත්තාම අපිට මේසය කියලතිනවා.ස මේසය කියන එක ඇහැට පෙනුනට නමුත් මේ වගේ දෙයක් පෙනුණු පමණින් අපි මේසේ කියල කියන්න දන්නවදද මේආකාරීන් තිීන දෙයක් අපි දැනගෙන තියෙනවා. නිකං පණවාගෙන නමත් දීල තියෙනවා. මේසේය කියල කකුල් හතරක් ලෑලිකෑලි පට්ටමක් ගාලා ඒටුනින් ලෑලි දාලා සකස්කරපු දේකට අපි මේසේ කියන නමක් දීලතිනෝ. පුොට්ටුව. මේ ආකාරීෙන් සකස් කරපු දේකට පුටුව කියන නමක් දීලතිීන. ඇත්තටම වෙන නමත් දින්න බැරිදමීකට. වෙන නමක් දෙන්න පුළුවන්. අපි බල්ලා කියනවා සුනකයා කියනවා. ඇයි එහෙම කියන්නේ. බල්ලා කියන එක කියන්න හොද නැතිහින්දද සුනකයා කියන්නේ. න්නො වැදගත් ඉදිට කතා කරන්නද සාමාන්‍යය අපිට ධර්මදේශනාවක් කරන්න ගියහාාම අපට පුංචිකාලෙ ගුරුතුමෝ ගන්න නෝ ඒ කතා කරනකොට මේ භාවිතා කරනකොට කියන්න එපා ඒ බල්ලා මාදීවතයෙන් කතා කරන්න එපා එහමනි බණගෙන ගුරු ගන්නන්නේ අපි භාවිතා නොළ යුතු වච්චනතිීනවනි මේ අපි උදාහරණය ගැන එතකොට ගත්තාම ඇයි ඒ නම භාවිතයි බලන්නනා කිය අර්තයෙන් ඒ සත්‍යයාට එ නම ලිපනග හැමතිින් බලණ සොයන ගතතියක් තියෙනවාඒ නමක් දීලතිනවා අපි.සිවුන් නියපුතතියන හින්දසූ නක සුනක කියර නමුකුත් අපි ඒ සතාට දීල තියනවා. එතුර අපි ප්‍රඥප්තියක් පනෝගෙන තියනවා අර්තිීන විදියට නේද න් හරහට යන හින්දමුකදි කියන තිරිසං කිය නැදද තිරිසං කියන්නේ තිරියන් අංජතීති තිරච්චාන. හරහට යන හිදද හතුන් යන්නේ වැඩිහරිිය හිටෙන නිවෙනි වැඩිහරියක් කියයන හරහටන බලන්නකොටට නැද්ද. එහෙමන යන්නේ සාමන හරහට යනහෙද අපි තිරිසං කියන වච්චනය භාවිතා කරන. ව අර්ථයකින් නමී. ඉ අපි ප්‍රඥප්තියක් පනවගෙන තිනවා. මේ කහුවෙන්නේ හිතටයි. රූපන් ජීරති මච්චානන් නාමගොත්තන්න ජීරති ඒ මොකද්ද කියන්නේ තැ සුනකයාගේ මලකද දිරනවා තෙරනද සුනකයාපි හම නැකැන් මලකුණ වෙලා යනවා. හැබැයිඒ සුනකයා කියන නම නැතිව ෙන. ඒ සුනකයා නැති උනෑ කියලා සුනකයා කියන නමත් නැති වෙලාය නොද. නෑ. ඒක නජීරති එයිමකද මනුස්සයා මැරෙනවා මනුස්ස කියන නම මැරෙන්නේ නැත ඒකයිඒ කියන්නේ තෙරුණාද නාම ගොත්තන්න ඒ ප්‍රඥපතිය දිරන්නේ නෑ? ඒ ප්‍රඥාපතිය නිකං ඒ එක රන්නන්නේ නෑ ඒක නිකන් හිතට අරමුණුවෙනකන්නේන. අන්නේ අහස දිරණවද. අවකාශය දිරණවද. ඒක හිත්තටහුුවනිකන්නේනි. ඒවාගේ ගත්තහම මේ ඔන්න යාර්ථ අවබෝධය තියාගන්න න්. ඉටං අද කාලවෙලා විවරයි. ඉතින් මේ වෙලාවේදීමී රැස්කර ගත්තුතුම් පින ඒන්තෙම් අදදායකත්වය දරන සම්පස්සුරංග ඉන්දිග තරංගනී රේනුකා යන මහත්ම මහත්මීන්ටපින් බලයෙන් නිදුක් නීරෝගීස්ුව දේර්ගායු සම්පත්තිය ලැබේවා. එවගේම සියලු අපළු පද්‍රව දුරුවේවා කරම නවග්‍රහදෝස දුරුවවේවා අකුසල විපාග දුක්කඳුරු දුරුවෙල සුවසේම ධර්මවබෝධය පිණිසම වේවා. හැත්තාටවෙනි උපන්දිනය සමරණ ලීල්ලාවතිී මෑනියන්ට නිදුක් නීරෝගී සුව, දේර්ගායු සම්පත්තිය ලැබේවා සිතසාන්තිය යහපතම උදාවේවා පින්වත් හැමෝම හැම කල්ලි නි දුක්වේවා නීරෝගිවේවා සුවපත්තේවා ආයුසිං වරණීං සැපෙන් බලින්ෙන් ප්‍රඥාාවින් දියුණුවේවා. සුවසේම පාරමී ගුණ දියුණුවේවා උතුං චතුරාරි සත්‍ය ධර්මය සුවසේමවබෝධවේවා කියලාසිරවාද පාර්තනය කරනව පූජනීය. උඩුදුම්බර කාශ්‍යපසාමි පාදයානන් වහන්සේට ජයිරූපවාහිනී කාරය මණ්ඩලීට එවගේම සියලු දෙනාට සිතසාන්ති යහපතමඋදා වේවා හැමෝටම පාරමී ගුණ දියුණු කෙරගන්න නමින්මියගියෙන් ඥාතීන්ටත් මේපින්ං අත්වෙළ අනුමෝදං වෙල ඇත්තූ. සැපවත්තත්වා සියළු දෙවියෝත් අනුමෝදංවිත්වා දෙවියන් සහිත ඥාතීන්ටත් හැම දෙනාට මත්ජරාමරණ සසරදුකෙන් එතරවෙන්නත් වාසනාවම උදාාවේවා කියනසිර්වාදය පාර්ථනය සිද්ධ කරනවා ආකා සට්ටහාචබුම්මට්ට දේවානාග මහිද්ධිකා පඥන්තන් අනුෝදිත්වා චිරංරක්කන්තු සාසනං ආකාසට්ටචබුම්මට්ට දේවානාගා මහිද්දිකා පഞන්ත අනුද චිරංරක්කන් තුදේශනං ආකසට්ටා චෙබුම් මට්ටා දේවානගා මහිද්දිකා ප්ඥන්තන් අනුමෝදිත්වා චිරංරක්කන් තුතුවන් සදාතිී සධූ සතුූ සතුෝ සුපින්වත්නි අද දින මෙම උතුම් ධර්මදේශනාව අප වෙනුවෙන් දේශනා කළ අපස්මයයින් වහන්සේට තවත් මෙවැනි ශාසනික කටයුතුළ නිර්ත වන්නට අවශ්‍ය ශක්තිය දෛරය වාසනාව ලැබේවයි අප එක් සිත්ත ප්‍රාර්ථනා කර සිටිමු. ප්‍රර්ථනාවක් වශයෙන් අප සාධනාදයක් පවත්තමු. සාධෝසාධෝසාෝ. එසේ නම් අද දිනට නිමිත අභිධර්ම දේශනා වැඩ සටහන මෙතැකින් නිමාට පත්වනවා. ඔබ සේලු දෙනාට சமாது சரணாயி